ඔව් ඇත්තටම මේ පෞගිය වසර 3-4 ලෝක සියලුම රටවල් වලට ඉතාමත්ම අවාසනාවන්ත කාල පරිච්ඡේදයක් බවට පත් වුණා විශේෂයෙන්ම මුළු ලෝම ගිලගත් COVID-19 වසංගතය නිසා ජීවිත ලක්ෂ ගණනක් අහිමි වුණා වගේම දශක ගණනාවකට බලපාන ආකාරයට ආර්ථිකය ආපස්සට යෑමට බලපාපු ආර්ථික කඩාවැටීමක් ලෝ පුරා සිද්ධ වුණා. ඉතින් මේ වගේ තත්වයක් ලෝකේ පැවතිලා නැවතත් යථා තත්වයට පත් වෙන්නට කලින් රුසියාව සහ යුක්‍රේනය තා බරපතල යුද්ධයකට එළඹීම නිසා මුළු ලෝක ආර්ථිකයටම ඉතාමත්ම දරුණු විදියට ඒක බලපාලා තියෙනවා. විශේෂයෙන්ම ඉදිරියේදී එන සීත ඍතුව කාලය වෙනකොට ගෑස් සහ තෙල් මිල ඉතා විශාල වශයෙන් ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබෙන නිසා ඉතාමත්ම නරක ප්‍රතිඵලවලට භුක්ති විඳින්නට ලෝකේ සියලුම රටවල්වලට පාහි සිද්ධ වෙනවා. ඒ වගේම අපි රටටත් ඒක ඉතාම නරක විදියට බලපානවා. මොකද අපි එක පැත්තකින් 2019 පාස්කු දින බෝම්බ ප්‍රහාරයත් එක්ක අපේ රටේ ආර්ථිකය ඉතා පල්ලෙහාට ආවා. ඒ එක්කම COVID-19 වසංගතෙත් අපේ ආර්ථිකයට දරුණු විදියට බලපෑවා. ඒ එක්කම තවදුරටත් අපේ රටේ ඇතිවෙච්ච දේශපාලන අස්ථාවරත්වය සහ ආර්ථික බිඳවැටීම නිසා රට පසුගිය වසර 50ක 60ක කාලය තුල අත් නොවිඳපු ඉතාමත්ම අසීරු තත්වයකට පත් වුණා. ඉතින් මෙවන් තත්වයක් තුල ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පවතින යුද්ධය පසුගිය දිනේදී ආරම්භ වීමත් මුළු ලෝකයටම ඉතාමත්ම අසුබ නරක ආරංචියක් අපිටත් නරක ආරංචියක්. එක පැත්තකින් යුද්ධයේ තිබෙන භයානකකම අනිත් පැත්තෙන් මෙවැනි යුද්ධ දෙකක් ලෝකයේ දෙපළක සිද්ධ වෙනකොට මුළු ලෝකෙම ආර්ථිකයට බලපාන ආකාරය. ඉතින් ඒක නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ ගැටුම් පුළුවන් තරම් ඉක්මනට निराකරණය වෙලා ලෝකයේ සියලු ජනතාවට සාමකාමීව ජීවත් වෙන අවස්ථාවක් ලැබෙයි කියලා. ඇත්ත වශයෙන්ම IMF එක ණය ප්‍රමාදයට මූලික හේතුව වුණේ අපේ ආර්ථිකය වැටෙන බව දැන දැන ආර්ථික විශේෂඥයන් අපිට නිරන්තරයෙන්ම දෙන ලද අවවාද පිළි නොගෙන IMF එකේ සහාය ලබා ගැනීමට ඉදිරිපත් නොවි වසරකටත් වඩා වැඩි කාලයක් ප්‍රමාද වෙලා තමයි එතෙන්ට ගියේ. ඒක නිසා එක පැත්තකින් ආර්ථිකයේ බිඳවැටීම ඉක්මන් වුණා, අනිත් පැත්තෙන් අවශ්‍ය වෙලාවේදී IMF එකෙන් සහාය ලබා ගැනීම සඳහා තිබුණු කාලය ප්‍රමාද වුණා. නමුත් අපි රට ඉතාමත්ම අසීරු තත්වයකට වැටිච්ච වෙලාවේ මේ රට ඇත්ත වශයෙන්ම බාර ගන්න කෙනෙක් ඉදිරිපත් නොවෙච්ච වෙලාවේ තමයි අපි මේ බාර දුර වගකීම ආරම්භ කරේ. ඉතින් ඒ අනුව අද රට සාමාන්‍ය තත්වයට ගෙනීම සඳහා විශාල වෙහෙසක් දරලා තියෙනවා. ඒ වගේම ඉලක්ක ගණනාවක් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මේකෙන් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් කියලා කිසිසේත් කියන්නේ නැහැ. IMF එකේ අපේ ඉල්ලීම පිළි අරගෙන අපිට පළවෙනි වාරිකේ දුන්නා, දෙවෙනි වාරිකේ පිළිබඳව ප්‍රමාදයක් තියෙනවා. එතෙන්දී මූලික වශයෙන්ම බලපාපු කාරණය තමයි ඒ උදවිය බලාපොරොත්තු වෙනවා 2024 වර්ෂයේ පළවෙනි කාර්තුව තුල එක්තරා ආදායම් ප්‍රමාණයක්. එතකොට ඒ ආදායම් ප්‍රමාණය අපිට මේ තියෙන ක්‍රමය තුල ලබා ගන්න බැහැයි කියන එක අපි අවංකවම ඒගොල්ලන්ට ප්‍රකාශ කරලා තියෙනවා, රටේ ජනතාවට කියලා තියෙනවා. එතකොට ඒගොල්ලන්ගේ යෝජනාව තමයි එහෙමනම් ඒ ආදායම පළවෙනි කාර්තුවේදීම වැඩි කරගන්න බදු ප්‍රමාණය ඉහළ දාන්න කියලා. නමුත් රජයක් විදියට ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ ස්ථාවරයේ විදියට අපි ප්‍රකාශ කළේ අපි මේ වෙන විට ජනතාවට දරා ගන්න බැරි ප්‍රමාණයට බදු ප්‍රමාණයක් අපි නියම කරලා තියෙන නිසා තවදුරටත් බදු බරක් දෙන්න ජනතාවට අපිට බෑ කියලා. මොකද අපි දෙපැත්තම බලන්න ඕන, ජනතාවගේ ජීවත් කරවන්නටත් ඕන, ආර්ථිකය ගොඩ ගන්නත් ඕන, බදු අය කිරීම ඔරොත්තු දෙන ප්‍රමාණයකින් කරන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව තමයි තිබෙන්නේ මේ මත ගැටුම. නමුත් ලබන සතියේදී අපිට ඒ උදවිය දැනුම් දීලා තියෙනවා
කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා තවදුරටත් අපිත් එක්ක සාකච්ඡා කරනවා කියලා ඒක නිසා අපි සුබවාදීව ඉන්නවා ලබන සතියේ දෙක වෙනකොට මේ පිළිබඳව අවසන් තීරණයක් ගන්න පුළුවන් වෙයි කියලා. විදුලි බිල වැඩි කිරීම සහ ජල බිල් වැඩි කිරීම IMF එකේ කොන්දේසිවල මුල ඉඳලම තිබිච්ච එකක්. ඉතින් ඒවා පුළුවන් තරම් අපි ඒවා මේ ක්‍රියාත්මක කිරීම යම් ප්‍රමාණයකට ඇත්ත අපි ප්‍රමාද කළා. ඒ ප්‍රමාද කළේ රට ආර්ථික වශයෙන් වැටිලා ඉන්න වෙලාවක ජනතාවට තිබෙන ඒ අසීරුතාවයන් තවදුරටත් වැඩි කිරීම වළක්වා ගැනීම පිණිස. නමුත් යම් මොහොතකදී අපිට ඒවා කරන්න සිද්ධ වෙනවා. ඇත්ත වශයෙන්ම නීතිඥ ප්‍රජාව අනවබෝධයෙන් දේශපාලනයේ ඉලක්ක කරා යමින් යන ගමනක් මේ යන්නේ. මම පහුවෙනි දිනම පාර්ලිමේන්තුවේදී සඳහන් කරා ආණ්ඩුවට ඔහුගේ ක්‍රියාකලාපේ හෝ තීන්දුව පිළිබඳව කිසිදු තීරණයක් ගන්න හැකියාවක් නැහැ. හේතුව ඔහු පත් කරෙත් ඔහුගේ විනය පාලනය කරන්නේ තු ඉවත් කරනවා නම් ඒකල යුත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාව. ඒක අගවිනිසුරුතුමාගේ සභාපතිත්වයෙන් තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සමන්විත කොමිසමක්. ඒක නිසා ආණ්ඩුව ඒ පිළිබඳව මත ප්‍රකාශ කරත් හෝ යමක් කරන්න ගියොත් ඒක දේශපාලනික බලපෑමක් කියන එක ලෝකෙටම හෙළි වෙනවා. ඉතින් අපිට එහෙම දේශපාලනික බලපෑම් කරන්න ඕමනාවක් නැහැ. හැබැයි අපි ඒ විනිසුරුතුමාගේ ක්‍රියාකලාපය සහ ඔහු රටින් පිට වුණේ හේතුව අපි දන්නවා. ඒ වුණාට අපි අපේ මතයක් විදිහට කියන එක සාධාරණ නැහැ. අපි ඉල්ලීමක් කරලා තියෙනවා අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් මේ පිළිබඳව පරීක්ෂණයක් කරලා රටට කියන්න ඇත්ත වශයෙන්ම මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. එතකොට ඒක ඒ කොමිෂන් සභාවේ වගකීමක්.